කිව්වම මෙසෙන්ජර් ෆයිල් ඕනම දෙයක් ඒ ෆෝන් එකේම මේ පැත්තට යනවා. ඉතින් ඔයාලා පේනවනේ මෙතන තියෙන ෆෝන් එක තමයි මේ පැත්තේ ගිහලා තියෙන්නේ. ඉතින් ඔයාට ඒ විදිහට ආයිවන් රිච් channel එකේ දිසොන් බ්ලොග්ස් ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම notification bell එකත් මෙතන on කරගන්න. ඉතින් අනේ අද මම කතරනේ ගොඩාක් වැඩගත් කියලාද මට 100%ක් මේ ඉතින් ඔයාලා ඉල්ලපුම වීඩියෝ එකක් ඔයාගේ ෆෝන් එක කොහමද වෙන කෙනෙක්ට screen share කරන්න. ඉතින් මේක ගොඩාක් දේවල් වලට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. PCM use කරලා තියෙනවා නම් ඔයාලා දන්න වැඩේ theme viewer එක හරහා ඔයාට ඕනම දෙයක් යාළුවෙක් එක්ක ඕනම දෙයක් share කරගන්න පුළුවන්. ඉතින් මේක නිකමද උදාහරණයක් වශයෙන් ගත්තොත් එම ඔයාගේ girlfriend ඔයාගේ boyfriend ගේ ඕනම ෆෝන් එකක් ඔයාට කොහේ හිටියත් ඔයාගේ පිටරට ඔයාගේ පිට හිටියත් එවාගේ පිටරට හිටියත් එයා කරන්න මොනවාද එයාගේ ෆෝන් එක තියෙන්න මොනවාද ඒ හැම දෙයක්ම යත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මට බලා ගන්න පුළුවන්. ඉතින් මේකන තමයි අද මේ වීඩියෝ එකේ ස්ක්‍රීන් කොහමද ෂෙයා කරන්නේ. මේක හොඳ පැත්තකුත් නරක පැත්තකුත් තියෙනවා. ඒක ඔයාගේ choice එක. මේක හොඳ පැත්ත තමයි සමහරක් අය ෆෝන් එකක් පාවිච්චි කරනකොට setting එක හදාගන්න දන්න එක එක දේවල් කරන්න දන්නේ නැහැ. එතකොට අපිට කොහේ හරි හිටියොත් එමෙ අපිට call කරලා එතකොට හින මල වැඩයක් يعني කියන දේ කරන්න තේරෙන්න එහෙම දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට ස්ක්‍රීන් ෂෙයා කරලා එයාගේ ෆෝන් එක මොකක්ද කරන්න ඕනේ එයාගේ ෆෝන් එක කොහොමද setting එක තියෙන්නේ ඒ හැම දෙයක්ම මේ app එක හරහා ඔයාට කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මගේ ජීවිත හොඳම වීඩියෝ එකක් මගේ channel එකට. ඉතින් ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කොහොමද මේ විදිහට ඔයාගේ යාළුවෙක්ට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න boyfriend ගේ girlfriend ගේ කොහොමද එයාගේ ෆෝන් එක තියෙන හැම දෙයක්ම බලා ගන්න පුළුවන් එයාට කියලා. ඉතින් අද මේ වීඩියෝ එකේ ඒකන තමයි වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් ඔයාගේ අදහස අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න like කරත් දාන්න ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න subscribe කරන්න අනිවාර්යෙන් intro පස්සේ ඉවරනකම් බලන්න කොහොමද ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න කියලා අපි බලමු. ඔයාලට මේ දේ කරන්න නම් ඔයාලට අනිවාර්යෙන් app එකක් ගන්න සිද්ධ වෙනවා. පොඩි app එකක් හිතුවා phone දෙකටම ගන්න වෙනවා. ඉතින් මම මේ phone එකකට අරන් තියෙන මේ phone එකකට අරන් තියෙන ඉතින් ඔයා search කරන්න ඕන මෙතන inquired කියලා මේ විදිහට. මේ විදිහට තමයි සර්ච් කරගන්න ඕන. ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා පස්සේ ඒ කියන්නේ ඇප් දෙපැත්තම ගන්න ඕන. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් හරි ඒ දෙපැත්තම ගන්න ඕන. ඉතින් MB 5ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයාලා පේනවානේ පල්ලයට ගිහපුවම මිලියනර්ටත් වටින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඒ වගේම රේට් එක 4.2 වෙනකම් මේ තියෙනවා. ඉතින් ඔයාලා ගණන් ගන්න එපා. මගේ ෆෝන් එක පොඩ්ඩක් අවුල් වෙලා ඒ කියන්නේ මට ෆෝන් දෙකයි තියෙන. මම ෆෝන් දෙකකින් රෙකෝඩ් කළා පස්සේ පැයක් කර වීඩියෝ හදලා පස්සේ කොමාරි වීඩියෝ එක හරියට රෙකෝඩ් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ෆෝන් එකක් හොයලා හොයලා තමයි මේ අයියා කෙනෙක්ගේ ෆෝන් එකක් ගෙනාවේ. මේ ෆෝන් එක මේ Samsung ෆෝන් එක. ඉතින් ඒ නිසා අපි බලමු. ඉතින් ඔයාලා පේනවනේ මගේ app එක download වෙලා තියෙන. ඉතින් ඔයාලා පේනවනේ inquire කියලා screen share තමයි මේ app එක. ඉතින් ෆෝන් දෙකටම ගන්න. ඉතින් මේක වාගේ මේක නිකන් මම උදාහරණයක් විදිහට ගන්නම්. මේක දකුණු පැත්තේ එක මගේ wife ගේ, ඒ වගේම මේක මගේ ෆෝන් එකේ. ඒ විදිහට දාලා පස්සේ ඔයාට පේනවනේ මේ app එක පටන් ගත්තාම කිසිම setting එකක්වත් කිසිම දෙයක් බලා ගන්න විදිහක් නැහැ. මේකට ගොඩාක් charm, ගොඩාක් හොඳ app එකක්, ගොඩාක් ලේසි app එකක්. ඉතින් ඔයාට option පේන්නේ තියෙන share එකයි access එකයි. ඉතින් ඔයාට පේනවනේ apps දෙකටම එකම දේ තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සරහින් පෙන්නන්න මේ තමයි මගේ girlfriend. අපි උදාහරණයක් වශයෙන් ගමු. මේ මගේ girlfriend ෆෝන් එක මම මේ ෆෝන් එකෙන් බලන්න යන්නේ. එතකොට එයාගේ ෆෝන් එකකටත් මේ app එක දාන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකකටත් ඒ app එක දාන්න ඕනේ. ඉතින් එතකොට කරන්න තියෙන්නේ යාළුවනේ ඔයාලා පේනවා මේකෙන් ෂෙයා කියලා. ඉතින් මේ ෆෝන් එකේ තියෙන එක තමයි මේ ෆෝන් එකට ෂෙයා කරන්න හදන්නේ. ඉතින් ඔයා කැමති නම් මෙතන dons දාන්න again ඊළඟට පාරේ මේක අහන්න නෑ. ඉතින් ඔයා මෙතනින් start now දාන්න. ඉතින් start now දාපම ඔයාට පේනවා මෙතන creating access code කියලා. ඉතින් මේ ෆෝන් එක පොඩ්ඩක් ගණන් ගන්න එපා. අයියා කෙනෙක්ගෙන් හොයලා වල තමයි හම්බුනේ වීඩියෝ එක හදන්න ඕන නිසා. ඉතින් ඒ වගේම මේ විදිහට දාලා පස්සේ වඩ වෙනවා මෙතන share access code කියලා. ඒ වගේම මෙතන access කරන්න. ඉතින් මගේ ෆෝන් එක class එකට ගිහිල්ලා J7 එකක් නැති වුණා. ඉතින් ඒ එතකොට ෆෝන් තුනක් තිබ්බා. දැන් තියෙන ෆෝන් දෙකයි. ඉතින් ඒ නිසා කට් කරනවා. ඉතින් ඒක න ගණන් ගන්න එපා. ඉතින් ඒ විදිහට දාලා පස්සේ වඩ මේ විදිහට මෙතන තියෙන code එක මේ පෙත්තේ ගන්න. ඉතින් වඩ වෙනවා මෙතන 981 36යි 63යි 36යි 63යි 13යි 97යි
96. ඉතින් ඒ විදිහට ගහලා පස්සේ මෙතන තියෙන මෙතන එන කෝඩ් එක මේ පැත්ත ගහලා පස්සේ මෙතන ඇක්සස් කරන්න යනවා. ඉතින් ඇක්සස් කරපුවාම මේක තමයි විශේෂත්වය තමයි මේක කතා කරගන්නත් පුළුවන් වොයිස් එක දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා පේනවා මේ පැත්ත කනෙක්ටින් තියෙනවා. ඉතින් මේක ඇප් එක වෙනකොට ඔයාලා පේනවා මෙතන ඔයිටින් කනෙක්ටඩ් ඔයාලා පේනවා මෙතනම කෙලින්ම වොයිස් එක ඔන් කරන්න කියනවා. ඉතින් මම වොයිස් එක ඔන් කරන්නේ නැහැ. වොයිස් chat එක ඔෆ් වෙලා තියෙනවා. ඉතින් මම ඔන් කරපුවාම ඒක පොඩ්ඩක් අවුල් යනවා. දෙපැත්තේ ළඟ ළඟ ෆෝන් තියෙන නිසා එතකොට කිරින් කිරින් ගන්නවා. ඉතින් ඒ විදිහට දාලා පස්සේ මෙතන මම got it කියලා දානවා. ඉතින් ඔයාලා පේනවනේ මම මෙතන backup back කරොත් හැමදාම පේනවා. මම menu එක on කරොත් ඒ හැම දෙයක්ම මේක හරහා මේ phone මේ phone එකෙන් කරන එක මේ phone එකටත් වෙනවා. ඉතින් ඔයාලා පේනවනේ මම මේ විදිහට ස්කෝල කරපුවාම මෙසෙන්ජර් ෆයිල් ඕනම දෙයක් ඒ ෆෝන් එකටම මේ පැත්තට යනවා. ඉතින් ඔයාලා පේනවාද මෙතන තියෙන ෆෝන් එක තමයි මේ පැත්තට ගිහිලා තින්නේ. ඉතින් ඔයාට ඒ විදිහට ඕනම දෙයක් ඕනම විදිහට යාළුවෙක් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ටිප්ස් එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත්. ඔයාගේ අදහසත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා පේනවා YouTube එක ගියත් මේ පැත්තේ මේ මෙතන තියෙන ස්ක්‍රීන් එක මේ පැත්තට යනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත්තේ. ඒත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔයාලා පේනවාද මේ පැත්තේ ටච් කරපුවාම මේ පැත්තේ රතු කට්ටෙන් ඒ විදිහට එනවා. හැබැයි මේකට මුකුත් ටච් කරන්න බෑ. රතු පට්ට මේ පැත්තේ පේනවා විතර. මේකට විතරයි ටච් කරපුවාම මේ පැත්තට යන්නේ. ඉතින් ඔයාට මේ විදිහට ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ ඔයාගේ ෆයිල් වලට ගිහිලා ඕන දෙයක් කෙලිම ඔයාගේ සජීවී ඔයාගේ අස්පනා පිට ඔයාට සෙකයි නම් ඔයාට මෙසේජ් නම් ඒ හැම දෙයක්ම කෙලිම එයාගේ ෆෝන් එකේ තියෙන මොනවාද ඔයා එයාට කියලා ඒ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම කවුරු හරි මේ ෆෝන් එකක් එහෙම හදා ගන්න දන්නේ එයාට කියලා ඒ විදිහට හදාගන්න පුළුවන් ඔයා කියනවා එයා කරලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඉතින් මේ ඇප් එක ගැන ඔයාලට මොකද හිතුනේ? මේ වීඩියෝ එක ගැන මොකද හිතුනේ? ඉතින් මේ ෆෝන් එක ගැන පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඉතින් වීඩියෝ වල හොඳයි කියලා හිතනොත් ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, subscribe කරන්න, වීඩියෝ ලයික් කරත් ගන්න, Facebook එක හරහා වටීවි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක් යාළුවෝ.